ලංකාවේ ගත්තහම දැන් හැමෝම හිතන්නේ සමලිංගික කාන්ත විශේෂයෙන් කාන්තාවක් ගත්තහම එක්කෝ අස්වාභාවිකයි එහෙම නැත්නම් සමහර වෙලාවට මේගොල්ලන් නැහැදිච්ච කාන්තාවක් හැටියට හිතන්න පුළුවන්. ඒ විදිහට නොයෙකුත් අර කාන්තාවක් වීම නිසාම සමාජයේ තියෙනවා මේගොල්ලන්ට එල්ල කරන අපහාස. ඉතින් ඒක තව ටිකක් වැඩි වෙනවා. සමලිංග කාන්තාවක් නම් ද්විලිංග කාන්තාවක් නම් ට්‍රාන්ස් කාන්තාවක් නම් ඒගොල්ලන්ට තවත් සාමාන්‍ය කාන්තාවක් මුණ දෙනවට වැඩිය වැඩිපුර හිංසනයකට ලක් වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත් ඒගොල්ලන් සමාජයෙන් පල්ලෙහාට වැටෙනවා කියන එක තමයි මම හිතන්නේ සමාජ ආකල්පින්ද. සමහර වෙලාවට ඒගොල්ලන් ආගමික ස්ථානවලින් බැහැර කරන්න පුළුවන්, අධ්‍යාපන අවස්ථාවලින් අධ්‍යාපන පාසල් වලින් බැහැර කරන්න පුළුවන්, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බැහැර වෙන්න පුළුවන්. මේ පිළිබඳව අනිත් මතය තමයි සමාජයේ තියෙන මේක මේ බටහිරින් එන දෙයක්, මේක අපේ සංස්කෘතිය විනාශ කරන්න එන දෙයක් එහෙම කියලා. ඇත්තටම මේගොල්ලන් තහනම් කරන සමලිංගිකත්වය තහනම් කරන නීති අපිට කොහෙන්ද හම්බුනේ කියන එක ගැන දැනුවත්කමක් නැතුව මේ වගේ තර්ක මිනිසු ගේනවා සමාජයෙන් මේක මේ අපේ සංස්කෘතිය අපේ ජාතිය වඳ කරන්න ගේන දෙයක්. ඒ වගේ නොයෙකුත් කිසිම පදනමක් නැති තර්ක. ඉතින් කොහොමත් සමාජයෙන් එල්ල වෙනවා වගේම වෙනස් කර සලකීමක් ඒගොල්ලන්ට පවලන තෙල්ලුනා මම හිතන විදියට මම දන්න විදියට ඒගොල්ලන්ගේ කොන් කිරීම ඒගොල්ලන් කෙරෙහි එරෙහිව තියෙන කොන් කිරීම ඇත්තටම පටන් ගන්නේ පවුලෙන්. ගොඩක් වෙලාවට විශේෂයෙන් චාන්ස් කාන්තාවන්ට ඒගොල්ලන් වෙනස් වෙන පටන් ගත්තාම මේ තීරණය ගත්තාම එහෙම නැත්නම් සමලිංගික කාන්තාවක් එළියට අවිලා පවුලට කිව්වහම මම මෙහෙම කෙනෙක් කියලා. ඉතින් ගොඩක් දෙමව්පියන්ගේ වටිනාකම් පද්ධතියට ගැලපෙන්නේ නැති අස්වාභාවික පුද්ගලයෙක් හැටියට ගෙවල් වලින් එළවන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් මන් දන්න සමලිංගික ද්විලිංගික ට්‍රාන්ස් විශේෂයෙන් ට්‍රාන්ස් කාන්තාවන් ඉන්නවා ගෙදරවල් වලින් එළවලා දාපු, ගෙදරත් එක කිසිම සම්බන්ධයක් නැති, අපේ ගමට එන්න එපා, ඔයා මේ අපේ පවුල විනාශ කරන කෙනෙක්, ඒ වගේ ගොඩක් අවනම්බු කරලා ඒ වගේ අපහාස කරලා ගෙදරවල් වලින් එළියට දාන එක. එහෙම නැත්නම් තවත් විදියට ඒගොල්ලන්ව කරෙක්ටිව් රේප් එහෙම නැත්නම් සමලිංගිකත්වයේ මුදව ගන්නවා කියලා එක්කෝ නොයෙකුත් වෛද්‍යවරු ගාවට එක්කන් යන්න පුළුවන්. වෛද්‍යවරු ගාවට එක්කන් ගිහිල්ලා විවිධ ලිංගික හිරිහැරවලට ඒගොල්ලන්ව මුහුණ දෙනවා පවුල් දැනුවත්ව. ඉතින් ඒ වගේ දේවල් වුණත් සිද්ධ වෙන්නවා කියලා මම දන්නවා මේ කාන්තාවන්.